රුවන් සරණයි සකලවිද ලෝකවාසී යඔබසමට. අදදවසේදීත් බෞද්ධයා නාලිකා වහරහා අපි සූදානම් තුන් ලෝකාග්‍රවුණු අමාමෑනයේ බුදුපාණන් වහන්සේ දේශනාකොට වදාල ඒ උතුම් වූ ධර්මස්කන්දයෙන් බිදක් ඔබ වෙනුවෙන් ගෙනන්නට. පින්වත්න අදදවසේදී ඒ උත්තුංග කර්තව්‍ය සාධනය කරගන්නට බෞද්ධහා නාලිකාවී මැදිරි පරිශ්්‍රයට වැඩමවා වදාලා, කඩුගන්නාව මුදලිවත් ශ්‍රීධීපාලෝක විහාරාධිහිපති ජාතික අධ්‍යාපනායතනය කතිකාචාර්ය පූජපාද නෙලුවාකන්දේ ඥානානන්ද ස්වාමින්ත්‍රරයන් වහන්සේ. පළමුකොට අප සියලු දෙනාම එක්ව අපගේ ගරු කටයුතු දේශකයණන් වහන්සේ දොහොත් මුදුන්දේ සාධනාධයක් පවත්වා පිළි ගනිමු. සාධහෝ සාධහෝ සාධෝ. අදදවසේදීමේ ධර්මාණු ශාසනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම සංනිවේදනය කරන්නට තමන්ගේ ශ්‍රද්ධාවන්ත දායකත්වේ ලබාදමින් කටයුතු කරනවා තම්පල උඩහන් තැන්නේ කෙහෙල්වල තැන්න පවුලේ දූදරු මොුණබුරු මිනිබිරියන් ඇතුළු ඥාති පිරිස විසින්. ඒ මතක් කිරීමත් සමඟින් අපිසිියලු දෙනාම ධර්මශ්‍රවනයට පෙරාතුව තෙසරන සහිත පංචශීලයේ සමාධන්වීම සඳහා නැවත වතාවක් සාධනාදයක් පවත්වා නමස්කාරපාටය, තවරක් සධජායනා කරමු. සාධහෝ සාධහෝ සාධෝ. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමුතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමුතස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධන් සරණගච ke haami munthang sare naanggat ca gamang sareanggat hagamang sare naangga sanggghang sareangga haami sanghang sare naangga duti yapik budhang sareanggahamminpik budhang sare द्वितीयं पि धम्मं शरणं गच्छं गच्छ द्वितीयं पि सङ्घं शरणं ग hamamiyampi sanghang sareanga Ta ammpi budhang sarreangga hamami Nampihang sareanga Tampi daang sarreangga haamimpi hamang sareanga Ta ammpi sanghang sarreangaj सङ्घं सरणं गच्छ पानाति पाता वीरमनीषिक् ක්හාපදන් සමාධයාමී මානාතිපාතා වේරමනී සික්හපදන් සමාධ අදින්නාදාන වේරමණී සික්හාපදන් සමාධයාමී අදින්නාදානා වේරමනී සික්හපදං සමාධිය කාමේසු මිච්හාචාරා වේරමණනි සික් पदं समादयामि मे सु इच्छाचारा वैर्मणि सिक्खा पदं समाधि उषा वादा सिक् හාපදන් සමාධයාමී මසාවාදා වේරමනී සික්පදංමා සුරාමීරය මජ්‍ය පමාදට්හනා වේරමණී සිෙක්හාපදන් සමාධයාමී ස මජ්‍ය පමාදට්ඨානා වේරමනී සෙක්කාපදං සමාධයාමී සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගමොක්හදන් धම්ම සවනකාලු අයංදතා धම්මත් සවනකාලු අයංභදංතා धම්මත් සවනකාලු අයං භදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස් චත්තාරිමානි භික්කවේ භයානි කතමානි චත්තාාරි. නුවාද භයන් පරානුවාද භයන් දුග්ගති භයන් තීති ශරද්ධහා සම්පන්නඉංහතුන අද බෞද්ධයා නාලිකාව ඔස්සේ විසුරුවාහරෙන මේ ධර්ම දේශනාව සඳහා මහතෘකාවය හැටියට තෝරගත්තේ අංගුත්තර නිකායේ සතුක්ක නිපාතයට අයිති භය වක්ගේට ඇතුළත් භය සූත්‍රයේ. මේ දෙදස් දොළහා අවුරුද්ධි අන්තිම කාලය වෙනකොට ගොඩක් දෙනා බයින් හිටියේ. ලංකාවාසිීන් විතරක් නෙවේ ලෝකවාසිම බියට පත්තල හිටිය කාලයක්. සමහරුන්ගේ බිය තවමත් ඇරිලත් නැති බව පේනවා. ඒ නිසා කල්පනා කළ අද මේ ධර්ම දේශනාවිදී බුදුරජාණන් වහන්සේ අපට බිය විය යුතු කාරණම් මනවද පැහැදිලි කරලා තියෙන්නේ ඒ මොනවගේ සූත්තර අනුසාරයෙන්ද ඒවට බියවිය යුත්තේ ඇයි එම කියනකොට බිය නොවිය යුතුකාරණත් තකොට තේරෙනවා මේක හරි හැටි තෝරා නොගැනීම නිසා තමයි අපිට අස්ථාන බිය කියන එක ඇතිවෙන්නේ. බොරු බය ඇතිවෙන්නේ හරියට මේ කාරණ කරුණු නොදැනීම නිසයි. දෙදස්ධාතුන වර්ෂය ලැබුවටකමක් නෑ මේක දැනගන්න එක හොදක් තියනවා ඉදිරියටවත් බිය නොවී ඉන්ද. අවශ්‍ය තැන දිබියවෙන්න ෝ නෑ. අනවශ්‍යබයක් ඇති නොකරගෙන ජීවිතය ගෙනියන්ද. පෙන්වතුනී. ලෝකේ තියනවා අධිපති ධර්ම කියල තුනක් මේ අධිපති ධර්ම කියනවා හඳුනලතියන්නේ අත්තහාධිපතේය ධම්මාධිපතේය ලෝක අධිපතේය කියලා මේ අධිපිති ධර්ම හදාගට හේතුව තමයි ලෝකයේ කොහේ ජීවත් වනත් කොහේ උපන්නත් කොහේ හදුනත් මුණ ජාතියකට අයිති වුනත් මොන ආගමිකයෙක් වුුණත් ොනමංස්කෘතියක හැදුනත් වැඩනත් කවරාන්දමය හෝ රටක ජීවත් වනත් මනුස්්‍යයෙක් තමන්ගේ ජීවිතය පවත්වගෙනයා මේ දී ප්‍රධාන වශයෙන් ක්‍රියාවට නංවන ආයතන තුනක් තියෙනවා ඒ තමයි අපේ හිත අනිත් එක අපට අනිත් අපේ අතපාය මේවට ධර්මය සඳහගෙන වචන තමයි ඉත අය වචනය කියලානවා කායදදවාර වචීදවාර මනෝදවාර කියලත් සමහරතන්ගල තියෙනවා කවුරු කරන්නෙ ඔය ආයතන තුනින් යමක් කරන එක මේවා කිරීමේදී වර්ග කරගනත් තියෙනවා හොඳ සහ නරක තව වචනයට තිය කු සහ අකුසල් පින්කං සහ පෞකං යහපත්දේවල් සහ යපත්්දේවල් සත්පුරුස ක්‍රියා සහ සත් පුරුස ක්‍රියා කියල මෙහෙම වර්ගී කරන තියෙනවා ගොඩවල් දේකට වර්ග කරපයව තිෙනවා ගොඩුවල් තුනකට වර්ග කරපහම තියෙනවා ඇහි අඩුම තරම මේ ගොඩවල් දේකට අපේ මේ ක්‍රියාවන් වර්ග කරලා තියෙන්නේ සමහරයේව තියෙනවා නොගැලපෙන ක්‍රියා ඇතැම් මේව තියවා ගැලපෙනේවා සමහරයවතිය නොන් නොකළ යුතුදේවල් තව සමහරයවතියනොක් කළ යුතු දේවල් මෙ මේ වර්ග දෙකක් තියෙන නිසා තමයි ඔය කොටස්දයකට බෙදාගෙන තියෙන්නේ එතන්දි ඔය ක්‍රියාවං ටික අරගෙන අර අධිපති ධර්මතුනක් හඳුන්ලදීලා තියෙනවා අත්තාධිපතය කියලගන්නේ තමන්ගේ හපත සඳහ කරන දේවල් වෙලා එම තමන් ගන විතරයි බලන්නේ මං ජීවත්තු නොත් ඇති අනිත්තායට ඕන එකක් මට හම්බ කරගන්න තිබුණොත් ඇති අනිත්තායට ඒකින් අවාසියක් වුණ අටකමක් නෑ එක පසු තැවීමක් වේදනාවක් වුණ අරකමක් නෑ නිසා ඉතින් වස විස හරි දීලා හම්බ කරන්න බලන්නේ. කරන්න තියෙන නොමනාකං ඔක්කම දේවල් කරලා තමන් ආදායම වැඩි කරගන්න බලන්නේ. ඒ මොකද අත්තාධිපතේයේ එයා හිතන්නේ ම හිටිහම ඇැති ත් ද ව ගෙන හොයන්න බලන් න ගුල්ල යපුනත්ත එකයි නතත් එක ඒගුල්ලගේ සෞක්ක්‍ය රැුුණත්ත එකකයි නොරැකුත්ත එකකයි ඒ ගැ සැකීමක්න තමන් ගැ විතරයි බල නෙවට කියන්නේ අත්තාධිපති දරුණ ලෝකාධි පෙති ධම්ම කියලා තව කොටසක් තියෙනවා ලෝකකාදි ප්‍රති දම්ම කියලා කියන්නේ නැත්තන් ලෝකධි පතය කියලා කියන්නේ ලෝක සම්මත වැරදි තියෙනවා ලෝක සම්බත යහපද වලුත් තියෙන ඒට රට බේදයක් ජාතිබේදයක් ආගම්බේදයක් ඇත්තින දුපත් පොහෝ සතරටවල් කිය ප්‍රශ්නෙකුත් නෑ සමස්තයක් හැටියට ලෝකවාසීන්ම පිළිගත්ත සම්මත යහපදේවලුත්ති න හපද්දේවලුත්තියවා. ඕනම රටකට ගිහාම හොරකම කියන එක ගන්නක. හොරක මමන රටේද අනමත කරද අපිලපු දග ංගලන්දරිගිල් මිනිස්ුරන් අපේයාගමිනිේ මක්න රකන් කර රග ෝරන් කරන්න. ාන ිල් රග කරන්න ලුවන්ද මැදෙ දිගට ගිල රගරන්න පුොුවන්ද බෑ හොරකම කියන එක නොකල යුතු දෙයක් නරක දෙයක් අවැඩදායි දෙයක් කියලා ලෝකෙම පිළි අරන්දය හරකම හොඳයි කිය ජනකොට සක්කොහේත්නෑ මිනිස් ගාතන හොඳයි කියලා කවු්ද පිළිගන්නේ සත්ව ගාතන ම් සමහරයි පිළිගන්න නන්නේ නේ ඒව කලාට කමක්නෑ කියලා මිනිස් ගාතන කවරුත් පිගන්න මනිස්සුමරණය එක හොඳයි කියලා ඔය වගේ තියනවා නොකල හිතු දේවල් ඒවට කියන්නේ ලෝක සම්මත දේවල් ලෝක ආධිපති දම්ම ලෝක ආධිපතේය හොඳ ඒවත් තියනවා මිනිස්සුන්ට ගරු කරන එක සලකන එක පිළිගන්න එක උදව් කරන එක ඒත් කවුරුත් අනුමත කරණය ක්‍රමය විතරයි පොඩි වෙනස්කං තියෙන්නේ ද මනුස්සයකුට ආචාර කරන එක ලෝක හැමරටකම කරනවානි ආචාර විදිණය වෙනස් වෙලා තියෙන්නේ අපිනන් දෑ සෝල වැඳල පිළිගන්නවා සහරු අතරථ දල පිගන්න දෙකෙම කරලා තියෙන පිගීමනි ඒවගේ හොඳ දේවලුත් තියෙනවා ලෝක සම්මතේවා ඒවා තමයි ධර්මය හඳුන්වන ලෝකාද පති දම්ම නැත්තම් ලෝකාද පතේය තව කොට සක්තියනො ඒ ධර්මියන් විසින් පිළිගත්ත දේවල් ඔන්න ආගම් සහ ධර්ම ගොඩක් තියනවා ලෝකයේ ුදහමට අනුව කළ ුතු ේවල් නොළ ුතු දේවල් බදුදහාමදුරුව පැහැදිි කරලා දීලා තියෙනවා ඇති මේ ධර්මය පිගන්න කෙනෙ පිළිගන්න අයඉන්නනං ඒගොල්ලො කරන්න ඕනෙන්නේ හොදට ඒක අධ්‍යියනය කරලා තමති මොනවාද කළ යුත්තේ තමන් නොකළ යුතු අත්හල යුතුව නවාද කියලලා තෝර බේරගෙන කරන්න ඕන. ස්ලාම් ධර්මය පිළිගන්නා අඉන්න වනං ස්ලාම් ධර්මය පිළිගන්න අය කරන්නටත් ඕනෙන්නේ ඒ ආගම හොදට දැනේගෙන ගැෙන තමන් වනුවද කළයුත්තේ කියලා තියන්නේ ොළ යුත්තේ කියල වර්ග කරගන කළ යුතුදේ කිරීම. කතෝලික ආගම පිළිගන්න ඇත්ත හෙමයි. ඕනෑම ආගමක ධර්මයක තියෙනවා කළ යුතු දේ සහ නොකළ යුතුදේ වෙනස්කං ඇති නමුත් එහෙම දේවල් තියනවා. ති ඒවට කියන්නේ ධම්මාධි පතේය නැත්තන් ධම්මාධිපති ධර්ම. මෙම වර්ගී කරණයක් කරලා තියෙන මොකටද ලෝකාධිපතේය අත්හාදිිපතයයේ ධම්මාධිපතේය කියලා අපි ඔක්කොමලා එකමදේ හොඳයි කියලා අනුමත නොකර නිසා න් අපි මෙතන ඉන්න මේ රූපවායනයේ තිරේ ඉස්සරහා ඉන්න පිලිස බැලුහාම ධර්මස්ශ්‍රවණය කරන ඔබ බැලුහම එක්කෙනෙකුට එක්කෙක් හොඳයි කියන එක සමහට අනමත කරන්නේන එහමනන් ගෙති කිසම ප්‍රශ්නයක් නෑන කොහෙවත් ගැටුම් නෑ දැම් පවුලේ ඉන්න සාමාජිකය ඔ දෙන්න ස්වාමි පුරසේ අතර ගැටුම් ඇතිවෙන නොකද. දෙන්න දෙවිදික්කට හිතන හිදා. දෙන්න දෙවිදිියකට වැඩ කරන්න නිසා. දෙන්න දෙවිදිකට කතා කරන නිසා දෙන්නම එකවගේ පිළිගන්නවනම් එකමදේ අනුමද කරනවනම් එතන ගැටුමක් නෑ. එනිසා සමාජයක් ගත්තහම රටක් ගත්තම ඕනෑම සමාජයක රටක පුද්ගලයෝ විවිධයි. හිතන්න විවිධාකාර විදිහයට පිළිගැනීම විවිධාකාරයි. අන්න ඒක නිසා තමයි අපි මේ අධිපති දම්ම ටිකෙ ගෙනගන්න ඕනෙන්නේ. එතකොට තමන් කළ යිුතු දේමොකක්ද කියලා තමං දන්නවා ඒක කරනවා. නොකලා යිුතු දේමනොවද කියලා තේරුම් ගන්නවා එකෙන් වලකිනවා. කිසිම කරදරයක් නෑන එතකොට. දැ මේම හරිහෙටි තේරුම් නොගැනීම නිසා තමයි අද අපි වැඩියෙන්ම බයවෙන්නේ මනුෂ්‍යන්දනී සත්තුන්ට අපි බයන ච්චරමකොද ස ගැන අපි දන්නවන නද සමහර සත්ව හපාකනව කියලා දන්නවා නිසා හපාකනසය කිස්සරහරකොට මේ සතානම් හපා කන සතෙක් කලා අපි දන්නව එකින් බේරෙන්ද. සූරා කණ සත්තු ඉන්නවා. සමහත ඇගේ ගෑහුනත් වසස දැරෙන සත්තු ඉන්නවා. නියවලින් සීරීම් ලබන සත්තු ඉන්නවා. ඒ අයගින් බේරෙන ැට අපි දන්නවා නමුත් මනුෂ්‍යයන්ගෙන් බේරෙන්න්න කොහොද හිතාගන්නේ. මනුස්සයෙක් ස්්‍රරහරයෙනකොට මේ මනු්‍යය සත්පුරු සේද අසත්පුරුසේද්ද හොඳ මනුස්සේක් ද නරක මනුස්සේද කියල හිතාගන්න බෑ ඒ නිසා අද ලෝකෙ ගොඩක් දෙෙන බයගඉන්න මනුෂ්‍යන්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ සූත්‍ර දේශනාවන් රාසිියක් තියන බය පිළිබඳව බය මිනිස්තුන්ට තියෙන්ට ඕනෑ ඕන තැනැදි බයෙන්ඩුවන භය බේරව කියලා සූතරයක් වෙනම තියෙනවා මජම නිකායි චාතතුම කියන සූත්‍රයක බුදුරජාණන් වහන්සේ බය හතරක් පිබඳ වූ ගන්නලා තියෙනවා ගිහි පැවිදි ඔක්කොටෝම අගුත්තර නිකායම තියෙනවා සංුක්ත නිකාය තියෙනවා භය පිළිබඳු පටම භය සූතරය දුතිය භය සූතරයේ තය භය සත්‍රය කියලා බය සූතර තුනක්ම මේ ඉදිරිපත් කළේ අද මාතෘකාව හැටියට අංගුත්තර නිකාය චතුක්ක නිපාතිය තියන භය සූත්‍රය. මේකෙති බුදුරජාණන් වහන්සේ අපිට උගන්නනවා බිය විය යුතු කාරණ හතරක්. නොවිය යුතු නෙමෙයි බිය විය යුතු කාරණ හතරක්. එකක් තමයි අත්තානුවාද බය අත්ථනවාද භයෙක් එලකන් නිපංගතුනි අපි මේ කරන කියන හැම දේකටම රමංස්සල සඳහන් කරපු ආයතන තුනින් සිත කය වචනය කියන මේ ආයතන තුනින් කරන ඒවට සිතුවිල්ලක් මුල්ලු නම ඒට බුදුහාමුදුර දුන්න වචනයක් කම්ම කියලා. සිතුවිල්ලක් මුල් නොවෙන කිසිම ක්‍රියාවක් කර්මයක් වෙන්නේ. ඒහන්ද තමයි චේතනාහං භික්හවේ කම්මං වදාමි කියලා ප්‍රසිද්ධ ඉගැන්වීමක් තියෙන්නේ. මනෝ පුබ්බන් ගම ධම්මා කියන ධම්මපදේ පටන්ගන්න කොටම ප්‍රකාශ කරලා තියෙනෙත් එකතමයි. ඔබහෝ මම යම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාවත් එක් මිශ්‍රවඩ ඕන සිතුවිල්ලක්. සිතුවිල්ලක් මිශත්‍ර වෙලා කරන ක්‍රියාව තමයි කම්ම කියලාකිවේ. ඒක ඇන්නේ සිතුවිල්ලකින් තොරවත් යම් යම් ක්‍රියාව කෙරෙනවා. ඒවා කර්මනෙමි. දැන් හොම වාඩවෙලයි ඔබ හස්මහිලට පහලට ගන්නවා ඕක කර්මයක්ද. ඇයි සිතුවිල්ලක් නෑ ඒට ඒක කෙරෙනවා ඔය වැඩේ හිත හිත කරන්න යුත්තෙම අනිත්වල නොවත්තන් ව ෙනවාන මේ නිතර කරන්නිපයි. හැබැයි ඕකම පුළුවන් හිතල කරන්නත්. ආනාපානසිටි භාවනාවතියන්නේ දීගංවා අස්සසන්තුූ දීගං අස්සසාමීති පජානාති නිතර කරනනම කෙරෙන ක්‍රියාව දැන් හිතල කරනවා මම දීර් ගෝස්මක් කියෙලට ගන්නවා කියල තනවා හිතලගන්නවා. ආපවේ උත්ම පහලට හෙලනවා කියලා හෙලනවා. දැන් සිතුවිල්ලත් එක්ක ක්‍රියාව වෙන්නේ එතකොට ඒක කර්මයක් එනිසා තමයි ඒක භාවනාවක්කිීවේ. උස්ම හිලට ගන්න එකයි පහලට හෙලන එකයි භාවනාවක් නගි කොචර භාවනා කරන ද මැරන එකම් භාවනානි කරන්නේ. ඒක භාවනාවක් නෙවෙයි භාවනාවක් නොවෙන්නේ කර්මයක් නොවෙන්නේ ඒකට සිතුවිල්ලක් මිසර නැති නිසා ඒයේ. සිල්ල මිස්ස්‍ර කරපු ගම භාවනාවක් වෙනවා ඒකම. එනිසා චේතනික ක්‍රියාත්තියෙනවා. අජේතනක කියයා බුදුරජාණන් වහන්සේ කම්ම ගණයට දැම්මිනෑ. ඒ ඔහෙ කරෙනවා පි දන්නෙත් නනි. සිතුවිල්ලක් මිශ්‍රව කරන සෑම ක්‍රියාවක්ම කර්මයක්. කර්මයක තියන ලක්ෂණ කීපයක් තියෙනවා එකක් තමයි සෑම කර්මයකටම ඊට සාපේක්ෂ ප්‍රතික්‍රියාවක් තියෙනවා. සෑමර්මය ඊ සාපේක්ෂ ප්‍රතික්‍රියාවත් යෙන විපාකදෙන්න්නට කල්ල නවද නැදදිනැගෙම ප්‍රතික්‍රියාවක්තියවා. ඒකට බදුහාමුදුරුවන් වහන්සේ ගැන්වා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලන් යම් කෙනෙක් යම් බීජයක් ද වපුරගන්න ඊට සාපේක්ෂේ ජාතිය ප්‍රතිඵල නෙලාගන්න වස්වන්න කල්්‍යයානකාරී කල්ල්‍යයානං පාපකාරීච පාපකං යහපත් සිතුවිලි වගා කරගන්න අයට ලැබෙන්නේ හොඳ දේවල්මයි. පාපකාරීච පාපකක් නරකා කුසල් සහගත සිතුවිලි වගා කරගන්න අයට ලැබෙන්නේ නරක ප්‍රතිඵලමයි නිසා මේ භය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බය හතරක් උගන්නන්නේ අපට දැනගන්න කියලා අප චර්යාව සකස් කරගන්ද එතන්දි අත්තානවාද භය කියලා කියන්නේ මේ ලෝකෙට හොර මොන තරම් වැරදි කළත් මිස්සු වැරදි කරනවා සමාරු හොරන්න කරන්න ප්‍රසිද්ධියත් කරන ඉන්නවා හොර කරනවා වැරදි කවරුවත් දන්න එත්නෑ වැරද්දක් කලා කියලා හොකං කරනවා කාටවත් නොපෙනෙන්ට නොදැනෙන්ට. මිනිස් ඝාතන කරනවා ඔයාගඩ බෑන නොදැනෙන්ට නොපෙනෙන්ට කරනවා. ඒවගේම ස්ත්‍රීදූෂන ළමාපචාර අල්ලස් ගැනීම කොච්චරණම් මිනිස්ු කරනවා අදමවා වැරදි සහගත දේවත් දැන දැනම වැරදි බව දැනගෙන හොරෙන් කරනවා හැබැයි ලෝකට හොරෙන් කලත් හිතට හොරෙන් කරන්න ෑ ඒයි අප ගංවුල කියමනක් තියෙනවා නේ ගරට හොරහා බෙහිත් කණඩ බෑ කියලා බෙත් විදිින්ට න පුළුවන් උගරට හොර හැයි බෙත් ක්ඩ බෑ උගුරෙන්ම යඩිපයි ඒ වගේ තමයි පාපකර්මයක් අකුසලයක් කරන් බෑ හිතට හොරින් තමන්ගේ හිත දන්නවා ඒ දැනගත්තා ොකද වෙන්නේ ලෝකෙ කවුරුවත් ද නෑනේ ස්වාමයා කරන්න නරක වැඩේ ඒ අසත් පුරුස ක්‍රියාව පාපක්‍රියාව ස්වාමි දියනියවත් දන්නේෙ නෑ ස්වාමි දියණිය කරන පාපක්‍රියාව ස්වාමි පුරෂයටට තොරෙන් කරනවා වෙන්න පුුව එක ගෙදර ඉඳගෙන හැබැයි දෙන්නට දෙන්න දන්නෙත් නෑ ලෝකෙ කවරුවත් දන්නේ නෑ මන්ගේ හිත දන්නවා ඒක ටොරකන් කරන්න බෑ තමන්ට කරදරයක් වෙන්නකු බලන්න. හදිස්සි අසීෙලා හරහවැටෙන්න්නක නැිට ගඩබැරුව දැඟගන්න තමන්ගේ හිරදේ සාක්ෂය තමන්ට එරෙහිව නැගී ඉඳල කියනවා එයා හිතනවා මං අරමනුස්්‍යයට මෙහමේ දෙයක් කල එමිනිහ මටමනුවක් කරල දැන් හිටි ගමන් හරහා වැටනේ නැගිට ගණ්ඩ වැැරිවනේ අපේ පවුල නැත්තටම නැතිවෙලා යන්නන්නේ අර්මනිස්ව මොකක්වත් කලා දැන්න අයිමං හොරින් කලානික මේ සාක්්‍ය දෙන්නේ තමන්ට එරෙහිව තමන්ගේ රදේ සාක්ෂය ඒයි හුදුහාමුදුරුව අත්්‍යනුවාද භයකි වේක. වැරදි කරනන්න මිනිස් ඔක්කොටොම හොරෙ ඒගෙන ඔගුල්ල හිතාගෙන ඉන්නවා අලු මට කවුරුුව චෝදනා කරන්නේ මංඔයි ඕන සභාවකට යනවා. ඕන පිරිසක් එක්ක ජීවත්ව වෙනවා. ඕන වැඩක් කරනවායි ඔක්කෝොම පිළිගන්නවා සමාජ සේවකයක් ැන සත්පුරුසේෙක් දුප්පතුන්ට පීට වෙන කෙනෙ අනුන්ගේ දුක දකලා උදව් කරනායක ලොහොක්දනයි නොන. බලාපුහම ලෝක හොරු. හැයි අහුනෑ. ති ඇිල්ල දිික් කරන්නට ැ ොරක කර කියලා යා දන්නවා අඩුම තරමය දරුවට කෑමික වදනකට මනු සේ දන්න දව හොරන් කරලගෙන සල්ලම ේ දරුවන්න කියලා එයා දන්නවා එයාගේ හදවත එයාට දුක්දනවා වේදනා දෙනවා එයා පසුතැ වෙනවා ගොඩක් දින දැන්ක න මනෝ විද්‍යාය වචනයක් ආතතිය කියලා නේද. ඕකතමයි හේතු එක හේතුවක්තමයි අනිත්තාය දන්න නෑ පීඩාවිෙන් පෙළෙනය කෙන ආත දිය කියලා ගන්නේ අහතුද නමේ යම් ගැටලුවක් හමේදී ඒකට විසුඳමක් හයා ගණ්ඩ බැරුව නැවත නැවත නැව දවස ද මනස පිඩාවට පත්වෙනවා මේ පීඩාවට පත් කරන්නේ තමන් කල ක්‍රියාවසා අනිත්තායකෙන් නෙම පීඩාවන්නේඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානවාද බය ඇති කරගන්නලෝන මටත් මං වරදක්කලුත් වරුවත් නොදැන ඉන්න පුලුවන් හැබැයි මං අපහසුතාවකට පත් වනාම මං වයිසට ගියාමෙක්ක හමනැත්තම් මරණසන්න වෙනකොට එහෙමත් නැත්තං තව කෙනෙක් දුක් ඉදිඳවා දැක්ක හම මගේ හිත මට වාවන්නේ ඒක මාව පෙලනවා තේට්ටුවට පත් කරනවා වද දෙනවා ඒකට බුදුහාමුදුර අත්තානවාද බය ඒක දැනගත්ත අය වරදිින් වලකවා කරන්නේ දන්නවා එක කොල්ලාාවක හර නිසාක්්‍ය දෙන්ඩවෙනවා කියලා තමන්ට එරෙව තමන්ගේ සිතුවිල්ල නැගීනවා කියලා එය නිසා අත්තානවාද භය ඇති කරගෙන ජීවත්යන්න කිවවාඇ මේ සමාජයේ මේක මේ බෞද්ධයන්ඩ විතරක් නෙමයි බුදුරජාණන් වහන්ස පනනි බෞද්ධයන් න මේනි අපින මේ ෞද්ධය ටික් එකතු කරන න කියන්නේ බුදු හාමුදුරුව පහල වෙනනකොට බදධෝ කියලා පිරිසක් ටේ නෑන අන්න්‍ය ආගමිකන්ට නකිවේ මේක ලෝකයේ කවරුත් ගරු කළයුතු අනුගමනය කළ යුතු ක්‍රියාවක් බියවිය යුතු එකක්. ඇයි වරද කවරුවත් අනුමත කරන්න නැති නිසා. එනිසා අත්තානුවාද බය ඇති කරගණඩ කියෙකිව හැමෝටම ඒට ආගම්බේදයක් නෑ ජාතිබේදයක් නෑ රට බේදයක් නෑ මේ හැුම්කන් දෙෙන ඕන කෙනෙකුට පුළුවන් ඇති කරගන්න ඇතිකරගන්නඩත් ඕනෑ. ඇයි මරණසන්න අවස්ථාවදිවත් අඩුමතරමේ කිසි කෙනෙක් නෑ උදවරට. නොව තිබව දක් නෑන මරණ ආසන්න වෙනකොට අන්තිම හුස්මටික යන්ඩනකොට ආසන්නව පහල වෙන්නේ චෛත සිකට අනුව තමයි ප්‍රතිසන්ධිය ලබන්නේ. එතකොට මට මෙච්චර ධනේ තියෙනවා මෙච්චර දේපොල තියෙනවා දූ දරුව මෙචර ඉන්නවා මේ තන තුරු දරුණුවකට වැඩක් නෑ. තමන් තනි වෙලා ඉන්නේ. ඒ චේතනාවට අනුව ප්‍රතිසන්දිලාබේ ලබන් ලඕන ඒහන් එතිෙන්දි බැරි වෙලාවත් අපේ සීෂයට අවත්්‍යයම කරපු මහා භයානක බරපතල අකුසල කරම මේ ලබා ගත්ත මනුස්්‍ය ජීවිතෙන් ඇති වැඩයි මොකක්ද ඉන් මෙහා පැත්ත සමාජයේ කොච්චර සුන්දර වෙනවාද හැම මනුෂ්‍යයෙක් මේ අත්තානුවාද භයෙන් යුක්තව ජීවත් වෙනවා නම් අපි තව කෙනෙකුට තව කෙනෙක් බයෙන් ඉත්නෑන ඇයි දන්න අවරදක්වන්න ඇති බල ඒ අයියේ ටම හදන්ඩ බෑ මුදු හාමුරුවන්ඩුවත් බැරි වුුණන නමුත් එක එක්කෙන මේ සිතුවිල්ල මේ අලුත් අවරුද්ධය ඇති කරගත්තත් මම ඇති කරගන්න තව කෙනක් ඇතිරගන්නව ගැන සමාජය හැදෙනවා කියන එකයි. දෙවැනි බය තමයි පරානුවාද බය පරානුවාද භය කියලා කියන්නේ වැරදි කළහම සමහරයවා දන්නවා නි අයි සමහරු ප්‍රසිද්ධියත් වැරදි කරවා ගොල්ලොත් දන්නවා වැරදි බව ප්‍රසිද්ධියත් කරනවානේ දැන් මත් පැන්වීම සූදුවටයාම සමහර වෙලාවට අල්ලස් ගැනීම ක් දේවල් වැරදි බව දැනම ඉදුන්ටි පාවිච්චි කිරීම කවුරුවත්ව දන්න ඇදද වැරදි බව දන්නවා. දැන දැන ප්‍රසිද්ධිය කරනවා. ප්‍රසිද්ධිය කළහම මොකද වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ තත්ත්වයට තනතුරට බලපාන ආකාරයට ඒකේ දෝසය පැමිණීම චෝදනාකිරීම දොස්පරොස්කීම අඩු වැඩි වෙනවා මෙම තන්නක ගෙදර දරුවෙක් අතින් වැරැද්දක් වුණාට වඩා හරි බරපතලයි අම්ම හෝ තාත්තා අතින් වරදක් වුණා ගෙදර ප්‍රධාන වය දෙන්න. පන්සලේ පොඩිහාමුදුරුවන්ගෙන් වැරද්දක් කෙරෙන්ට පුළුව ඒඩා භයනකයි ගොඩත් දෙනා කතා කරනවා විේචනය කරනවා දොස් කියනවා ඇගිල්ලදික් කරන ලොකහා දුරුවගේ රදක්ුණා ඒවගේ තමයි පාලිත රට වැසියකුගෙන් වැරද්දක් වෙඩ පුළුවන් හැබයි ඒක එච්චර ගණන්ගන්න නෑ සමහල්ලට පාලකයකුගෙන් වැරද්දක්ුණා ඒකුල්ලන්ට ඇගිලි දික්කනවා වැඩි දොස් කියනවා වැඩී පරූපාද නගනවා වැඩි චෝදනා එල්ල කරනවා වැඩ. මේක පාිත පාලක ක්කොම දැනගන්නඩ ඕනකාරණය දැනගෙන බය වඩුවනෑ. අපි දන්න හර්ය නැද්ද කියලා කලාද නොල දෙ කියලා දැම්මේ දවස්සල පේනවාන අග්‍ර විෂ්කාරතුමයට එහි කතා කරන අය පක්ෂවද විපක්ෂවද ගිහිද පැවිදිද බෝධනා කතා කරන. ඇයි එතුමිය ගැනහෙම කතා කරන්නේ. එතුමිය සාමාන්‍ය කාන්තාවක් වෙලා හිටියන්නම් ඔච්චර කටවල් ඇැරෙන්නේ. එතුම තන තුරත් එක්ක එකන්නේ. ඒයි. නිසා ත්ව තනතුරු දරන හැම කෙනෙක්ම එකින් පාඩමක් ඉගෙන ගන්න ඕන පරානුවාද භය කියල එකක් තියනොය කියලා දැන්ගේ අදැකීම අපට තියෙනවනි ඒක අපි දැනගන්න ඕන දැනගණඩ ඕන භික්ෂුවක් හැටියට පරානුවාද භය මටත් එන්න පුළුවන් එහෙම එන්න බව දැනගත් හම මම භික්‍ෂුත්වයට නොගැල පැ දේවල් ලොලින් වලගෙනවා. මෙ ඉන්න අම්මලතාත්තලත් එහෙමයි. තරුණ අයත්තයෙමයි තත්ත්ව තනතුරු දරන්ඩ මේක භයානකව බරපතලකව වැඩී. අභූත චෝදනා එන්න පුළුවන් ඒවගේෙන් ගැලවෙන ක්‍රමයක්ත් බදුහාමුදුරු දේශනා කළ හොඳ සූතරයක් තිෙන අප පින් ගතුන දීග නිකාය බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූතරයේ පටන්ගන්නකොටම තියෙන්නේ බබුණ සහ එයාගේ ගෝලයක් පාරය යනවා මුණ දුදහාමුදුරන්ට දොස්කීකයනවා ගෝලයා බදුහාමුදුරයි ගුණ කීකයනවා. බමුණන දොස්ක කියයනන්නේ බුදුහාමුදුරන්ට බදුහාමුදුරන්ගේ සිල්න කියලා. ගොගලයක නේ බුදුහාමුදුරුවෝනන් සිිල්වන්තයි. බුදුහාමුදුරුවෝ න ඥානවන්තයි කියලා බමුණ පිළිගනමෙන ඇති ගරුවරයට එෙයි වඩ බැන ගොල ගරුවරය බැනපෙන යනවා. ඕක ඇහෙනවා මහමඟ වඩින හාමුදුරුවරු පිරිසකට හාමුදුරෝරු ජේතන රාමිට ගිහාම හැදේ සාකච්ාරන අර බමුණන බුදුහාමුදුරන්න ප්‍රසිද්ධිය බැන ැ යනවා. බුදුහාමුදුරුව සර්ුවචඥ ඇයි බුදුහාමුදුරුව මේකට ක්‍රියා මාර්ගයක් ගන්න ඇත්තේ. මොක කර කන්න පුලන දඩග රජුරුවන්ුවචවන ගොම අදකාලන සුදය නොලින්ව අරන මොකින් හරි රයන එහම කලේ න බලන්නක බුදුහාමුදුරුවන්ගේ ධර්මතාවය කියන එක. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මහනෙෙන? බමුණ මට දස්කිව්වායි කියලා මගේ සීලිය ගැනෙන දොස්ගන්නන්නේ දොස්කිව්වාය කලා මමුන් වහන්සල කේන්තිගන්න එපා. මං කේන්තිගන්නෙත් නෑ. මොකද කේන්තියනවයි කියලා ගැන හිත නරක් වෙනවා. වෛර සහගත සිතුවිල්ලකින් කේන්ති අරගන ගැටලෝ දිහා බැලුවහාම අපිත් කරන්න ඒ මිනිට බයිනයක. මට දොස්කව මනුසය අපි බයිනකයි කරන්න ම සය කර කේන්තියන්නේ අපි බයින්නේ ඒ තමුන්ාන්සල කේන්තිකන්ටි තමන්න්නන්සලා බොහොම සාවධානුව බලන්ද ඒ මනුස්්‍යය මට කරන චෝදනා මල්ලඟ තියෙනවාද කියලා එචරයි. මං බලන්න ඕන එත්තේමයි. මල්ලඟ සිල්නෑ කියලන තියන්නේ. ඒ මනුස්්‍යයාට සිල්හැඇටියට පේන්ට තියෙන්නේෙමනවාද. ඒ පේන්් තිය හරය තුළින් අනුස්්‍යය තීරණය කල ඇ මල්ලඟ සීලයක් නෑ කියලා. මමත්ත ඕකට කේන්තියන් තමුසට වඩක් නෑ මගේ සීලය කියලා යනට වඩ. කළයි තුදේ තමයි මම කල්පනා කරන්න ඕන ඒ ඇගිල්ල දික්කරන්නේ මට ඇත්තට දුරලතාවයක් නිසාද. ඒක තීරෙන්නේ සීකල්පනාවෙන් හිතුහම විතරයි. එහෙම දුරුවලතාවයක් තියවන මංඒක හදා ගන්න ඕනෑ. දුරුවලතාවයක් නැත්තං ඒ මනුෂ්‍යයට කවද හරිතේරයේ. එච්චරයි. බ්‍රහ්මජාල සූත්‍රයහෙමයි තියෙන්නේ. මතකයිනේ ගැු කෙනෙක් මරලා මලකඳ ගැනල්ල පසල්වති කුණ ගොඩේ හංගල ගිල්ලම් එමිනිස්තුමන පචර්ර කර බදුහාමුදුරුවන්ඩ බුදුහාමුදුර ඔය බනකි වට වැඩේ කරලා ගැහැනු කෙනෙක් මරලා නයි දූෂනයත් කරලා මරලා කුණු ගොඩේ දාලා කියලා ඒගොල්ලොමයි කරලා එගොල්ලො පචාරය කළ ආනන් හාමුදුරුවේ බුදුහාමුදුරුවන්න න ස්වාමනිී අපි පසල දාලා යයි යන්න කියලා බුදුහාමුදුරුව ඒ වෙලාත් දේශනා කරන ආනන්ද අපි මෙතනින් තවතැක ගියත් ඔයවරගේ අයි තනත් ක ළුත් ක හාරදයන් එනිසා අපි යසගැනින් අපි කළේ නෑන? ඒකයි පරානවාදයි බූත චෝදනන්න්න පුුවන් බුදුහාමුදුරන්ටත්තා අපේ අපිකාරද නොඉන්න පුලුවන්න්නේ හැබයි චෝදනාවක් ආහාම හොඳට කල්පනා කල්ල බලන්න ඕන තමන්ගේ චෝදනාවට චෝදනාව ාර ගතයුතු කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා එයනුව තමයිට යුතුරන්නේ. පරානුවාද බය කියලා කියන්නේ. වැරැද්දක් කළොත් වැරද්දට දැනගත් හැමෝගෙන්ම චෝදනා පරූපවාද නින්දා අපවාද ලැබෙනවා කියන දැනීම අවබෝධි අපට තියෙන්ලෝනෑ එතකොට වැරදි කරන්නේ නෑ තුන්වෙනියක තමයි දන්්ඩ භය කියන එකත් හරි වැදගත් බයක් දන්න බය කියලා කියන්නේ පින්වතුන වැරැද්දක් කළහම දඬුවන් ලැබෙනවා. ඒ වර්දක් නිසා දමපදේ උගන්නනවා යං පුද්ගලයෙක් වැරැද්දක් කළහම දනුවන් නොලබන තුරුම ඔවු හිතන්නේ එක හරි කියලා පාපෝපි පස්සති බද්‍රං යාව පාපන්න පච්චති එමයි උගන්නන්නේ පවුකං කරන මිනිස්සු අහු නොවෙනකං හිතන්නේ හොඳයි කියලාන නේද. සමහර වෙලාවට යම්යම් අයිවානේ හොරකංකරගෙනවානි කන්තුරුල්ට යාම තමන් වැඩ කරන තැනි මොනොවාරි අරගෙන ඉන්නවානි. ඉතිං අපි කියමුකුල් ලඟපාත ගෙවල් දෙක්ක ඉන්නවා ඒතන දික වැඩරනයි කියලා. ගෙදර ඉන්න අඒවත් කියන්නද මොවත් නොගෙන එ මහත්තට බලනවාකු අල්ලබපුගෙදර මහත්වයන මොවාහරි අකුලගැෙනවා ඔයා තමයි නිකං ඉන්නෙමින්. රට හම කර ලවැඩක්නෑය කතතුරෝ ඉතුර කර අඩගන ඉතින් කොලටික් තරන්නට ැව නි හම්ම නක කියනවානේ. ඒ මොකදේ අහු නොවෙනගං හිතනවා වැරදි කරන මිනිස්සු අපි හරි කියලා. පාපෝපි පස්සති බද්‍රං යාව පාපන්න පච්චති. ඔයි හඟක් වැරදි කරනහෙම තමයි බොන මිනිස්ු ඉතින් මහා වීරයෝ වගේන. ආරිකන් කරන මිනිස්ස පාතාලේ ඉන්නය සමහරයි මතියමැති වරුත් එක්කම නේද. ඒ කොමහම තම ඉ පනතුර විතරන වෙනස්. මිනිස්තුනේ. ඒ මිනිස් අතර බලන්නක කොච්චර ප්‍රාධ කරන ිනිස් න්නව හරි වීරෝ කටක් අරින්නන කවරුවත්. ඒයායටට විරුද්ධ. මොකද හැමැරුත් තීලාඟට යනව බාදන්නවා. ඒ යොසගෙන ඉන්නවා. ඒම අපරාධ කරන මිනිස්න්න ඒ මනිස්සු විතාගෙන ඉන්නවා. අපි තමයි වීර අපි මයි හරි වැඩ කරන්නේ හිතාගෙන න්නවා. එ මොකද විපාක දීල නෑ තව. යදාච පච්චති පාපන් අත පාපෝපාපානි පස්සති. යම් දවසකද විපාක දෙන කොට එදාට තමයි හිතන්නේ. මම තරං අපරාධකාරයෙක් නෑ. මන්තරං පෞකාරයෙක් නෑ. මන්තරං කාලකෙක් නය කියලා හිතන්නේ. මම ගියා පංලතුන මේ බෝගම්බර බඳනාගාරය බණකට රඳවියන්ඩ. රැඳවියෝ දෙසීයකට බණකිවවේ ගම්බ බඳනා ාර්ත දෙක එක්ර ගුවන් දිල මාධදයකින් සජීවිව විසුරුව හැරිය රඳවෝ දෙසිජයකට සුදු අන්දෝල ගැනල්ල වාඩි කර ට ක්කොම පිරිමි මේ වගේ නිදහස් තැන් නෙවෙයි සාලා වටයම ජේලරලා සීයක්ක් විතර රඳවල හිටිය පේලි හතක විතර වාඩවෙලා හිටපුවායගේ නිල්පාට කොට සරං අන්දල තිබුණේ මව බන කියලා වරුණාව මටත් සැකයිදම්ම පිරිසකටම කොට සරං අන්දල නිල්පාට කියලා නවරුුණම පස් දෙනෙක් විතනාව ජෙලරල තුන්දනෙක්ක් මංහිට වේදිකාවට.ඇල්ල සවාම සතෙක විනාටි පහක්විතර කතා කරන්න ඕනටි මංකව කතර මටත් තියනවා ප්‍රශ්නය ෝොල්ලන්ගෙන් හන්ට මේ නිල් සරංන්දෝල කොසකට කියලා. එක තාත්තා කෙනෙක් කියනවා හාමුදුරනේ මෙතන පනස් හතක්කින්නවා එල්ලුන්ග හට නියමිච්චායි එල්ලුන්ගට නියමච්චායට තම මේ නිල් සරං අන්දෝලතිේ ආපවර හිරෑඳම් මන්දෝලා ගෙනන්ටි ප එතකට මාරුනුත්ෙෙනනත්. හොයාගන්ද ඔකොටම සුද ඇන්දවම් හොයන්බේනි.මයාප පස් දෙනත් නිල් සරංග ඒක තාත්යි අතතාකර පතාත් මරක මම් පොන්නරුව අරලගන් වි හාමුදුරී. අවුරුදුද නම අඇදැන් ඇවිල් එල්ලුම් ගහට නියෙමුණ මනිීමමරු චෝදනාවට වැරදි කාර වෙලා. ති අවධහරරි එල්ලා මරනකම් මං ඉන්න ඕන. එහමනැත්තන් ජීවිතන්දය දක්ව ඉන්න ඕනෑ. මට එහැනුල්ල මයි දෙන්නෙක් ඉන්නවා. හාමිනේ ඉන්නවා මං හෙෙන් කුඹුරු වැඩ කල්ලි. ත් හාමුදුරනේ මං ෙදරඉන්නකොට මට හාමිනේ ගැනවා දරෝ දෙන්න ගැනවත් කිසි ආදරයක් සෙනයහ සක්තිබුන්නේ මන් සල්නාලෙක් වයි ජීවත්න බි යාලුවොත්යක. විනොහොන්ඳ උච්චියක තමයි කළේ සූදුවට ගියා ඒම ගිහින් තමයි මින මැරුවත්තුනේ. ඇතින් නමුත් දැන් මාසකට සැරයක් මගේ දුවල දෙන ව දෙන්න එනවා මං බලන්ද හාමුදුරුනේ මූනුවල් ඉඹගන ඉම්භගෙන ඉභගන යනවා මට දරාගණඩ බැරි ආදරයක් ති නදැන් දරුවන් කෙරෙකිව. ඔන්න අ දන්ඩ බය කියන එක ඒයි කරනකොට බෝම හොඳ ඒ වීරෝගෙන කරන්න බීල කෑකෝ ගලා නන්ට හිටියරන්න මිනිස්ු වීරෝ තමයි ටික වෙලා විපාක දෙන අනේද ීරයෝ හැබැයි විපාග දෙන්න පටන්ගත් හම තේරනවා යාම කියනවා ඒතාත්තම මට කියනවා සංසාරයවත් මෙම දේවල්ලයි කරන්න හාම දුන්නේ කියලා. දැන් තමයි විඳවන්නේ ඒයි ඒ නිසා පුළුවන්ක මක්තියනවා අනම් අවසර අරගෙන ඔයි බඳනාගාරකට යන්න ගිල්ල මා හයකට සරයක් හරිකම න්න බලාගෙන ඉන්ඩ. මේ බණහන ඔක්කොට මං කියන්න රූපවායින. මොකද එතකොට තමයි අපට දන්්ඩ භය කියන එක දැනෙන්නේ. එමනිසු කොච්චර මානසිකව දුක්කිදිනවාද කියලා තේරෙන්නේ. ඇඩු කඳුලෙන් ඉන්නවාද කියලා දැනෙන්නේ එතකොට.යි කවරුවත් එලිය ඉන්නකොට මේක විශ්වාසක කල නෑ? ද්ඩ බයි කියලාල එකක්තියෙනවා කියලා නේද. ඇතුළට ගේයින් පස් තමයි ඕක ඔතෙන්න්දි විතරක් නෙවෙයි දඩුවම විඳනවා කියන එක නීතියේ රෑණට අසුවීමම නෙමෙයින සමාජයනුත් දඩුවන් ලැබෙනවාන. තමන් ඇසු කරණයග නදත් දඩුවන් දිට වෙනවාන. පත්තානවාද බහ නැතිකම නිසා තමන්ගේ හිතෙන්මත් දඩුවන් මඳෙනවානි. එහෙමන වෙන්නේ ඒ නිසා දඩුවම විධාකාරෙන්ඉන්න පුළුවන් නමුත් දණ්ඩ භය කියලා එකක් තියෙනවා ඒ හරියට දන්නවනං තේරුම් ගත්තාම ඒ තැනැත්තං වරදිින් මිදෙනවා ඒයි බුදුහාමුදුර දශනා කරන්නේ එම් අපි හැමෝම දණ්ඩ භය කියන එක තිකර ගණ්ඩ වන ඒක මිදෙන්ඩුවනෑ ඊළගේ ක තමයි දුග්ගති බය දු්ගති බය කියලා ගැන්නම කක්ද්ද දුහාමුදුරන් වහන්සේගේ ඉගැන්වීමේ හැටියට උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මේතා අනුව අපි හැමෝම සසර ගමන එකට එකතු වෙලා ඉන්නවා බුදුගොුණ අලංකාරය ලිව්ව වීදාගම මහා මෛත්‍රය හාමුදුරුවෝ කවිපද්ද දෙකකින් මේ සසර තත්ත්ව අපට කිව්වා කය නම් අසාරය භවනං භයංකාරය කියලා මාහා ලොකු බණක්කේ කියලා තිෙන කවිපද දෙකින් කායනං නිසුයි භවය බොම භයානකයි. සසර භයානකයි. මේ අපි හැමෝම පෙරපින් ඇති ඇත්තු. ඔබත් මමත් අපි කවරුත් පෙර පින් ඇති ඇත්ත. පුබ්බේෂ කතපුං්ඥතා කල ගුණයක් මංගල සූත්‍රය තියවනන්නේ පෙර පින් ඇති බව. පෙර පින් කල නිසා තමයි අද මේ මනුස්්‍ය හැටියට පිපදි ලයින්නේ. මනුස්්‍යයන් ගතරත් පවකකාර මිනිස්සු ඉන්වනි පව්ර කරපු අය පිගනුත් කලා එක සූත්‍රක මජමිනිිකාය තියෙනවා පක කළුර්ම සුදුකර්ම කු සුදුකර්ම කළුත් නොවන සුදුත් නෝන කරවා එහම වලාපුහම මේ කළු සුදු කර්ම කරනවාන සමර බුදුහදුරේ උපමාවක් ඉදිරිපත් කරන්නේ කලු කියලැකිවේ අප පහැදිලි නිසා. කලුපාට අප පහැදිලින අප ෝ ඇන්දට නේද. සුදු පාට පැහැදිලි ප්‍රසන්නයි. ඒ උපමාරගෙන බුදු හාමුදුර දේශනාය කරනවා අපි කරන කර්මත් කලුකර්ම තියවා සුදුකර්ම තියෙනවා. සුදුකර්ම කියලැකිවේ යහ පත් දේවල්. කලුකර්මකිවේ නරක දේවල්. සුදුකළු මිශ්‍රකර්මකිවේ යහපත් සහ නරක මිත්‍රව කරනවානි. දැන් ඔය සමහර ගෙවල්ලුල කියන එලි වෙනකං එක්නත්තම් බණ කියනවා දන්දෙනවා ඒ ඉති සුදු කර්මණි හැැයි ඉති එන අයට සංග්‍රහ කරන්න රහසිගත තැනුත්හදනවානි ප්‍රසිද්ධ සංග්‍රහය වෙනම තියෙනවා රහසිගත වහදනවා තැනක් ඒ කොල්ලන්නි කියෙනවාගේ ම් බාප් එන්න ඇතුළි කට්ටවා මේ මල්ලි බත් පලයංගික යවන තැන්තියෙනවා ඉස්සරහ ගොක් කො දාලා සැරසිලි කරලා කොඩියඇදල ලස්සනට පින්කම කරනවා හැබයි ඇතුළි තවජාති කරෙනවා පලන්ටක දෙක මිස්තරව කිරීම කලු සහ සුදුකරුණ කළ පංකම බාලවෙනවා කළ පින්කම බාල වෙනවා යි භාගට බාගෙන නව බාගට බාග. ප්‍රතිපලත් එහම තමයි ලබෙන මනුස්ස ජීවිතයක් ලැබෙනවා හැබැයි අඩු පාඩුකං වැඩී. කළුව එකත් විපාගතෙන් ලබෙයි. ඇතැම්වෙලාවට ඇස් නොපෙනින් උපද ජාත්‍යන්දය හැටියට කංග හෙන්න්න දූතතිේ අතපය වලංගුුණැතුතේ කොර වෙලායේ. පෙර කරගත් සියල්ලම කරුණ නෙමේ රද අතේරුන් ගන්න එපා එහෙම කර්ම විපාගදීන්ට ඉඩ තියෙනවා ඒයි මේ දුගයකනෙක බුදු හාමුදුරු පැහැදිලි කරන්න එහෙමයි මොකද අපි මේ ගමන ඉවර කරපු අය නෙමෙයි මේක යනු අයාට කයනම් අසාරය කියලා කිවේ මහා මෛත්‍රය හාමුදුරකාය නිසරු මේක සරුසාරධයක් නෑ වටින දෙ නෑ මොකක් ට න ග ලට ප තුර කරගන්න න ටන ද ල්ග කුත් න රග . වට න යික තුදුරගන්න කනකරාාවර ි ඇඳම් බල නොහර හම කරගත්ත දෙයක්න ඇගේ කුත් වටි න . වටන සත්තු ඉන්න හම වටි ලොම් වටන නියව වටන දත්තු වටන පහටු වටින සත්තු න්න ගොල්ල රුණ ම ර ති ගන්නන්න. අපේ මමුකුත්නෑ කයනම් අසාරෙන් නිසරයි. මේ කවරන ලස්න තිියයාගෙන හමනේ. තුළ දකින්න පුළුවන් අපිම පිකූල්නය අපටමන එහෙම නමික ඇත්ත. භාවනං භයංකාරය සසරනං භයානකයි අද මනුෂ්‍යයා වෙලා ඉන්න කෙනා තමයි ඊළඟ ආත්මය සමහල්ලාට තිරිසෙනෙක් වෙන්නේ. පිරේතෙක් වෙන්නේ අමනුෂ්‍යයෙක් වෙන්නේ ඒ තත්තේර අන්න පුළුවන් එතනින් එහටත් යන්න පුුවන් නුස්සයෙක් වවෙන්නත් පුළුවන් දෙවිය ්‍රහ්මෙක් වන්න පුුවන් ්‍රහතන් ොහන් සැනමක් වෙන්න පුළුව ේ ුදු කෙනෙක් බදු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒකටනන් ති මැරෙන්ඩ මෝනෑ මේ ජීවිතය පුළුවන්නේ. නමුත් මලාට පස තමයි අරතත්වට වැටෙන්නේ. තිරිසං ප්‍රේත අසුර නිකායවල් තියෙන්න්නේ. බැරි වෙලාටත් ඒ තැක උත්පත්වේ ලබන්් උනොත්ය මොකද කරන්නේ කොච්චර කාලෙකට ඉදද කවුරුුවත් දන්නේ උන්වහන්සේ උගන්න තිස් එක් පොලයි අපට තියෙන උපදින්ද. කාම බහූමිය කොල්ලාහයි ූමි දසියයි අරූපභූමි හතරයි ඔය කොෙන් අරි තැනකතම උප දිඩුවනැන එනිසා දුග්ගති බයි කියල එකක් තියෙනවා දුග්ගති බායි කියලා කියන්නේ මේ තත්වය හොඳට තේරුම් අරගන දුක් විඳින තැනක උත්පත්තිය ලබන තැනට යන්න නැතුව මේ ලබාගෙන තියෙන මනුස්ස ජීවිතය හොඳට පරිස්සමින් සිහිබුද්ධියෙන් යුක්තව පාවිච්චි කරඩෝන ඇයි මරින් පස්සේ නැවත ජීතයක් අපිට තියෙන බව පිළිියර්ගෙන. එහෙම උනහම මලාට පස්සේ සුත්ත අපප බුද්ධෝ විය සග්ගං ලෝකන් උපද්ජති කියලා කියන හරියට නිදල හැරිය වගේ හොඳ තැනකම උපදින්න පුළුවන්. පතාගෙන යන්න පුළුවන් හෙම නිකම් පැතුව අටහම් වෙන්න ජීවිතය හරි ගස්සගන්න ලෝම. ඒ බය ඇතිකරගත් හම වැරදි වෙන්න අපි ඇති නරක දේවල් වෙන්න නොකළ යුතු දවල් ල අපි කරන්නේ. ඉ ඒ නිසා? මේ භය සූත්‍රයට ඇතුළත්වෙන කාරණ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. ජීවිත අපට තමයි සුන්දර කරගණඩත් පුළුවන්න්නේ අසුන්දර කරගණ්ඩත් පුළුවන්නේ. මනුෂ්‍යයට එහෙම හිතන්න පුළුවන් මනසක් ලැබි ලතියෙනවා. අනිත් සත්තුන්ට එහම බෑ ඒ සත්තු ජීවත්වනා ත්මීදල මැල්ල ගිල්න්නව කොහැරි උපද. මනුෂ්‍යයට මේක වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරගැනීම සඳහහා තමයි බදුරජාණන් වහන්සේ භය සූත්‍රයේ දේශනා කෙළේ හැම දෙනාම. කල්පනා කරලා මේ බය හතරෙන් බයට පත්වෙලා තමන්ගේ ජීවිතය ගෙනිච්චොතුන් නිවැරැදිව හොඳ ජීවිතයක් හොඩනගාගන්න පුළුවන් සමාජය බයින් සකෙන් තොරෝ ජීවත්තන සමාජයක් බවට පත්වෙයි. එවැනි මනුස්්‍යයන්ගෙන් පිරුණු සමාජයේ බොහොම සුන්දරයි. සුන්දර මිනිස්සුන්ට තමයි පරලුවක් පිළිබඳුවවත් හිතලා සතුටියෙන්ද පුලුවන්කම තියෙන්නේ. එවැනි අත්තඩ තමයි නිවන ලගෙන බවත් බුදුහාමදුරුව දශනා කෙළේ. තිගේ එනිසා, අද මේ බෞද්ධයා රූපවාහිනය ඔස්සේ භය සූත්‍රය පදනම් කරගන මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දැරුහේ. ගම්පොල උඩහෙෙන් තැන්නේ කෙහෙල්වල තැන්න පවුලේ දූපපුතු මොනවුරු මිනිිබිරියන් ඇතුළ ඥාතිමිත්‍රා දීක් සියලගේ එකතුයින්. එතු මල්ට හොඳ බලාපොරොත්තු කීපයෙකු තියෙනව වසරකට පෙර මියගිය ෙහෙල්වල තැන්න මෑණියන්ට පින්ග අනු ෝද කිරීම ඒවගේ ඒ පවුලට සම්බන්ධුව මිය පරලෝගිය ඥාතිීන් කීපදිනෙක්මින්න්නව වසර ගණනාවකට පෙර මියගිය කෙල්වොල තැන්න පියාට මුණුපුුරෝ කල්පනා කරන්නේ තමන්ගේ සීයාට, ඒවගේම කෙල්ලොල තැන්නේ සහෝදරයාට විජේරත්න ඥාති සහෞදරයාට මහු පාර්සුවේමගිය අත්තම්ම අත්තා එඩවෙන් වානගුරු මාම සසා පුංචම ඇතුළු සියලුම් ියගිය ඇත්තන්න පින් අන ෝදන් කරන්න එත් එක මේ රට අරක්ෂා කර ගැනීම සඳහා ජීවිත පරිත්‍යයා කළ රණයුරුුවන්ඩ පින් අන මෝදන් කරන්නඩත් බලාපොරොත්වෙනවා. විජය කළ සුවරය මහතාගේ ියගේ දෙමවපියන්ට ලොකමමාම ංචියම්මලෑ තුළු සියලු ඥාතිීන් ඩත් පින්ගන මෝදන් කරන්න එක අරමුණක් කරගෙන තියෙනවා වාදුවේ විසූ පරලෝ සැපත් දොස්තර K සිල්වා පියා ඥාති සහෝදරයා Kේඒ සිල්වා මව ඥාති සහෝදරිය කිරුලපන විසූ දොස්තර ිල්බට් සිල්වා ඥාති සහෝදරයායටත් හ අන ෝදන් කිරීම බලාපොත්තුවක් මේ ඇත්තන්ඩ යෙනවා. ඒ වගේම බෞද්ධ්‍යා නාලිකාවේ ප්‍රධාන අපේ ගරු කටයු ධර්නාාගම කුසල දම්මනාක හාමුරුව ඇතුළ මේ බෞද්ධා නාලිකාවේ කටයුතු කරන සියලු දෙනාටත් ධර්මස්ශ්‍රවණය කළ ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නීරෝගගේ සපත්්‍යය චිරජීවනය ප්‍රර්ථනා කිරීමත් බලාපොරොත්තුවක් සියලු දෙනාටම පින් සිද්ධ කර ගැනීම සඳහා අවස්ථාවක් සලසල දුන්න අපේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීමෙන් පින් සිද්ධ කරගත්තා එයින් ජනිතවනා නි සංසයෙන් කෙල්වල තැන්නේ පවුලේ ඇත්තු බලාහපොරොත්වෙන ආකාරයතුය ඔබ සිහිපත් කරන සියලු ඥාතිීන් මේ පින් අනුමෝදං වෙත්වා දුකින් මිදෙත්වා සපෙන් සැපේට පැමිණෙත්වා සංසාර දුකින් එතරෝ ලබන අමාමහනිවින් සැනසිෙත්වා කියලපින් අනුමෝදන් කරමු දෙවේ අඩත් මේ පින් අනුමෝදං වේවා දෙවෝ සතුටට පත්ත ල පින් අනුමෝදං වීමෙන් අප හැම දෙෙනම ධාරමිකෝ ආරක්ෂා කරුණු ලබත්වා දෙවි අන්ටත් නිවන්දකින් ලැබේවා කලා දෙවි අන්ඩත් පින් අනමෝදං කරමු. ඔබ අප හැම දෙෙනටම සකළ ලෝකෝවාසි සියලු සත්වන්ද. මේ සිද්කරගත්ත උදාර පිංබෙලෙක් කායික මානෙසික රෝගා බාධහිවලින් තුරව. බයක් සැකක්නැතුව ජීවත්තෙන්ට පරිසරය සකස්වේවා. සමාජ වටපිටාව යහපත්වේවා, අපේ මෙලෝජී විතය සාර්ථ කරගෙන පරලෝජීවිතත් සැපවත් කරගෙන. සංසාරදුක් නිවාර්ණය කොට ලබන අමාමහා නිවෙනින් සැනසීම පිණිසම හේතුවාසනාවේවා කියන ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකා සට්හාච බුමට්හාා දේවානාගා මහිද්දිකා පං්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්හන්තු ලෝක සාාසනං, ස ceම haදවානග මහිදිka Punyantang andhiwa cirangrak Khan tuළ kesaasanang A සdhaచබමහ දවානග මහිද්දිిka Punyantang an umudhitwa cirangraktuan සadaati අදවස බෞද්නලlika වර, ්‍රඥ්‍යාවෙන් පිරිපුන් ජන සමාජයක් බිහිකිරීම උදෙස ධර්මානුශාසනාව පවත්වා බදාල, කඩුගන්නාව මුොදලි වත්ත ශ්‍රීදීපාලෝක විහාරාධිහිපති, ජාතික අධ්‍යාපනායතනී කතිකාචාරය, පූජපාද නෙළුවා කන්දේ ඥානානන්ද ස්වාමිින්දරැන් වහන්සේට නිදුක් නීරෝගී සුව සම්පත්තිය යුක්තව තවත් චිරාත්කාලයක් මේ සසු නම්ඹර ධර්මයෙන් ප්‍රබොහදමත් කරන්නට ශක්තිය දහිරේ ලැබේවායි අපි සියලු දෙනාම එෙක්ව සාධනාධයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාධහෝ සාධහෝසා. ඒත් සමගින් බෞද්ධයාරූ පවාහිනය ඔබ විතගි ආදායකත ධර්ම දේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට, සම්මා සම්බුදු සරණයි